සත්පුරස පින්ගුවත්නේ ඊළඟට ඔය ඇත්තෝ අහලතයෙන ඊළඟ පස්නේ තමයි අවසරය ස්වාමින් වහන්සේ. සත්්‍ය පාලනය බුදුදහමට අනුව කැප දෙයක්ද අකප දෙයක්. මස් පිණස සිටින සතෙකු හෝ එකතැන කොටුකර සිටින සතෙකුමල දීගෙන වැඩි ඉඩක් දී ඇති කිරීමෙන් පාපයක් සිදුවනවාද පහදා දෙන්න තෙරුවන් සාණය කියලා. ස ස සත්්‍යපාලනය බුදුදාමට අනුව කැපද අත්ත කියල ඇහුවොත් ඔ සත්්‍යපාලනය බුදුධාමට අනුව කැපදයක්. අකපදතක ලැහුවොත් නෑ කැපදයක්. බුදුරජාණයන් වහන්සේ ධාරමික රැකආතර සත්්‍ය පාලනය වගේ මෙසේසීම කුසිකර්මාන්තයේ ගවපාලනය ආති දෙැහැමි රැකියා විදිහයට දේශනා කලා ට ගවපානීී පංචගූරස එහෙම නිතරම සඳහන් වන දෙයක් ඒක ඒකාලි ප්‍රධාන ජීවනව පායකුත් වෙනවා. පංචකූ රස මස් පිින්ස සිටින සතෙක් එක තැන කොටු කරලා සිටින සතේක් මෙල දී අරගෙන වැඩීදක් දී ඇති කිරීමෙන් පාපයක් වනවාද කියලා ඇහුවොත්. මස් පිින්ස සිටින සතෙක් අභේධානයේදල නිදහස් කළ හම එක තැනක කොටු කරලා තින සතයෙක් අභේධානයදීලා ඔබ මිලදී ගත්තාම. ඒ සතා නැවත කැලෑමට යවන්න පුළුවන්කමක් නැහැ. ඒ සතා ඔබට පුළුවන් ආතරයෙන් සනිහසින් රැකබලාගෙන කටයුතු කරන්න. මෙතේන්දදි වැදිමතයක් ගන්ධිපා සත්තු කොටුකරණයක හිරකරණයක අනුමත කලා කෙළ හෙම දෙයක් නෙමයි මේ කියන්නේ. ඒ සත්වෝ නිදහසේ හිටියෝ තෝවන්ග ජීවිතයයට වෙන්න පුළ හානි ඔබ දන්නා. එනිසා කවුනාා මෛත්‍ය ඇතුූබ කටයුතු කරන්න ඕනේ. වනිච්චා සූතිය තියෙන්නේ උපාසකයෙක් විසි නොකළ යුතු වෙළ දාම් පහක් ගැන. සත්්‍යවනිච්චා සත්්‍ය වනිච්චා, මංස වනිච්චා මච්ච වනිච්චා විසවනිච්චා. සත්ත වනිච්චා සත්ව හිංසා පිණස අව්‍යාවවිත වෙන දාම් කිරීම නොකළ යුතුයි. සත්ත වනිච්චා වහාරි වෙනදාම නොකළ යුතුයි. මංස වනිච්චා. මස් පිණස සතුන් වෙෙනදාාම් නොකළ යුතුයි. මච්ච වනිච්චා. මත්පැංහාදී මත්‍රවිවෙරෙනදාාම් නොකළ යුතුයි. වෙසවනිච්චා පසගෙස වෙරදාාම් නොකළ යුතුයි. මෙතනදී සත්ත වනිච්චා කීවේ අව්‍යාවිරතාන්ලා ඒවවිකනීමන මංස වනිච්චා කෙරකිීවේ ඌරුවන් මුවන් වගේ මස් පිණස සතුන් හදල පෝසණය කරලා මස් පිනස විකුණවා. ඇතන මස් පිලස විකුණන් ඇතු ජීවිතන්දය දක්වා ඇක බලාගන්න නංගන්නේ ලොක පින්කමාක්ක. හිරකල්ලා ඉන්න සත්තු ඒවගේ මසට හතපු සත්තු හතල ජීවත්වෙනකා ැකබලාගෙන කරන්නපොන්න දීලා කටයුතු කරන එක පින්කමක් වෙනවා. ඒ විදිහත ඒ කවුණන තේරුම් ගන්නට ඕේ.